බීමත්ව ක්‍රියාකරව සුළු පිරිසක් ඊයේ සවස කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳදැල් කිහිපයකට පහර දීමේ සිද්ධියක් සමග තත්ත්වය පාලනය කිරීමට ඊයේ රාත්‍රී පොලිස් ඇඳුම් නීතිය පැනවීමට සිදු වුණා. අපි බලාපොරොත්තු වුණා මෙම තත්ත්වය නතර වෙයි කියලා. නමුත් අදත් කුලියාපිටිය අවශ්‍ය ප්‍රදේශයේ දේපොළ වලට හානි සිදු කිරීමේ සිද්ධීන් කිහිපයක්ම සිදු වුණා. ඒ නිසා අපට නැවතත් සිදු වුණා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම බලපෑවත්වන ලෙස පොලිස් ඇඳුම් නීතිය පනවන්න. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් ක්‍රියා කරා. නමුත් එලෙස ක්‍රියා කරද්දී තවදුරටත් ඉතා සුළු අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රියා කරන බව පෙනෙනවා. පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසිය දුර්වලතාවයක් හිතනවා නම් ඒ මොවුන්ට සිදු වූ විශාල වරදක් බව කියන්න කැමති. වසර 30ක කාලයක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් විනාශ කිරීමට විශාල කාර්යභාරයක් කරපු පොලිසියට මේ සුළු අන්තවාදී පිරිස අංශු මාත්‍රයක් පමණක් බව සඳහන් කරන්න අවශ්‍යයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මේ දක්වා එම විමර්ශන සඳහාත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බහුතරයක් ජනතාව අපට සහය වුණේ ජාති ආගම් ભેදයෙන් තොරවයි. නමුත් ඒ සඳහා අංශු මාත්‍රයකින් හෝ සහය නොදක්වපු ඉතා සුළු බියසුළු අන්තවාදී පිරිසක් රටේ සාමගාමී ජනතාවගේ ජීවිත හාස් දේපල සමග කරන මේ අනුතරදායක සෙල්ලම වහා නතර කළ යුතුයි. නිරායුධ අහිංසක සාමගාමී ජනතාවට බලය පෙන්වමින් රට අරාජික කිරීමට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ වෙලාවදී සඳහන් කරන්න අවශ්‍යයි. මෙලෙස අන්තවාදීව ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඥාති හිත මිතුරුන්ටත් මේ අවස්ථාවදී දැනුම් දෙනවා තමන්ගේ ඥාතිවරයාට හෝ හිතවතාවට මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. එසේ නොවුනොත් ශ්‍රී ලංකා පොලිසියට සිදුවන නීතිමය බලය පාවිච්චි කිරීම කියන්නේ මොකක්ද කියන එක මේ සුළු පිරිසට පෙන්වනවා. ඒ වගේම මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අප නොලැබෙන ලෙසත් ක්‍රියා කරන බවත් වසර 10ක් දක්වා සිරදඬුවම් ලැබෙන වරදක් බවත් අවධාරණය කර සිට මේ සිදු කරන කඩාකප්පල්කාරී අන්තවාදී ක්‍රියාවන් වහාම මේ මොහොතේ සිට නතර කළ යුතු බවට ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පති වශයෙන් මම තරයේම අවවාද කරමින් අනතුරු හඟවා සිටිනවා.